ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ස්ටීව් හැන්කේ සඳහන් කරන්නේ මෙවන විට ශ්‍රී ලංකාවේ උද්ධමනය 122ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ඇපදීමේ ණය ක්‍රමවේදය මෙවන තෙක් ක්‍රියාත්මක කර නොමැති අතර ඔවුන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට වැඩසටහන් 16ක් හඳුන්වා දීමටද පියවර ගත්තා. කිසි වුද එම කිසිදු වැඩසටහනක් මෙවන තෙක් ක්‍රියාත්මක කර නොමැති බවයි ඔහු පවසන්නේ. එමෙන්ම මෙවන විට ශ්‍රී ලංකාව උද්ධමන දර්ශකයේ දෙවන ස්ථානයට පැමිණ ඇති අතර පසුගිය ජුනි 30 වනදා වන විට ශ්‍රී ලංකාවේ උද්ධමන වේගය 117%ක් බවද ඔහු පෙන්වා දෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය මණ්ඩලයක් පත් කර ඒ හරහා කටයුතු කිරීම තුළින් මෙම අර්බුදකාරී තත්ත්වයට සාර්ථකව මුහුණ දීමේ හැකියාව පවතින බවයි ස්ටීව් හැන්කේ පවසන්නේ.